මම හොල්මන් අවතාර කියන දේවල් කිසිම දවසක විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි. ඒත් මේ සිදුවීමෙන් පස්සේ ඒ ගැන විශ්වාස කරන්න සිද්ධ වුණා. මීට කලින් කීපවරක් පොඩි පොඩි අත්දැකීම් තිබුණත් ඒ කිසිම දෙයක් මං ගණන් ගත්ත කෙනෙකුත් නෙවෙයි. මොකද හොල්මන් අවතාර කියන දේ ගැන මගේ තිබුණු අවිශ්වාසය නිසා. මේක උනේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ ඉඳන්. මට හදිසියෙම ගෙවල් මාරු කරන්න වුණා. මගේ පවුලේ මමයි මගේ වයිෆ් දුව සහ පුතා තමයි ඉන්නේ. දුවට අවුරුදු 6යි. පුතාට අවුරුද්දයි. ඉතින් මං හොයලා හොයලා කොහොම හරි අන්තිමේ බ්‍රෝකර් කෙනෙක් මාර්ගයෙන් ගෙයක් හොයාගත්තා. ගමක් ඇතුළේ නොවුනත් නිස්කලංක තැනක්. තැන දැක්ක ගමන් වයිෆ් කැමති වුණා. මේ ගේ ගැන කියනවා නම් තට්ටු දෙකේ ගයක්. යට තට්ටුව අංග සම්පූර්ණ වුණත් උඩ තට්ටුවේ වහලේ ගහලා වැඩ ඉවර කරලා තිබුණේ නැහැ. උඩ තට්ටුවේ පරාල වගේක් ලී දඬු වගේක් ගොඩ ගහලා තිබුණා. උඩින් තරප්පුවට බහින තැන දොරක් දාලා තිබුණා. මේ දොර නිතරම වහලා තමයි තිබුණේ. මේ විස්තර කිව්වේ ඔයාලට පොඩි අදහසක් ගන්න ගේ ගැන. හැබැයි මං ලොකේෂන් එක නොකිය ඉන්නම්. ගෙවල් අයිති කෙනාට හරි නැති නිසා. ඔන්න පෙබරවාරි මාසේ 25 වෙනිදා අපි බඩු ඔක්කොම අරන් ගිහින් ගෙදරට දැම්මා. හැබැයි එදා රෑ මම වයිෆ්ට කිව්වා අද මං තනියම ඉන්නම් ඔයා අම්මලාගේ ගෙදර ඉන්න කියලා. මොකද නොදන්න තැනක් නිසා දරුවෝ එක්කන් එන්න කලින් මට දැනගන්න ඕන වුණා මේ ගෙදර මොකුත් ප්‍රශ්න තියෙනවද කියලා. හැබැයි එදා කිසි ප්‍රශ්නයක් උනේ නෑ. මං බඩු අස් කරලා තිබුණේ නැති නිසා සාලේ මැද මෙට්ටයක් දාගෙන නිදාගත්තා. හැබැයි මට අද හිතෙනවා මට හොඳට නිින්ද ගියේ එදා හොඳ සිහියෙන් හිටියේ නැති නිසා වෙන්න ඇති කියලා. බඩු පටවන්න ආව යාළුවෝ එක්ක ටිකක් සෙට් වෙලා තමයි මං නිදාගත්තේ. මේ බඩු අදින්න ආපු මගේ එක යාළුවෙක් මගෙන් එදා ඇහුවා උඹට වෙන තැනක් නැතුවද මෙතන හොයාගත්තේ කියලා. ඒත් මං ඌට බැන්නා කොච්චර අමාරුවෙන්ද මේකත් හොයාගත්තේ කියලා. ඒත් ඌ කියනවා මෙතන මට හරි අමුත්තක් දැනෙනවා කියලා. ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ. ඊළඟ දවසේ දරුවෝ දෙන්න එක්ක වයිෆ් එක්කන් ආවා. ඇවිත් බඩු අස් කරලා අපි හිටියා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් එදා හවස වයිෆ් මට කියනවා මාර වැඩක් වුණානේ. හවස 6 මාරට විතර කාමරේ බබාට කිරි දීදී ඉඳැත්ති ඇඳේ කොනේ ගෑනු කෙනෙක් වාඩි වෙලා ඉන්නවා දැක්කා. එකපාර නැති වුණා. ඒත් බය හිතුනේ නෑ කියලා. ඒ වෙලාවේ මට යාළුවා කියපු දේ මතක් වුණා. ඒත් වයිෆ් බය වෙයි කියලා මම කිව්වා ඕක ඔයාගේ හිතේ තිබුණු දෙයක් වෙන්න ඇති. මටත් ඉස්සර ඔහොම වෙලා තියෙනවා. ඕවා ගණන් ගන්න එපා කියලා. ඒත් මට අමුත්තක් තේරුණා. පුතා ගියපු දවසේ ඉඳන් කාමරේ නිදි කරාම අපි කවුරු හරි කාමරේ ඉන්නවනම් හොඳට නිදියනවා. අපි කාමරෙන් එළියට ආව ගමන් කෑ ගහගෙන නැගිටිනවා. ඉතින් අපි පොඩි අය අඬනකොට පිරිත් දාන නිසා ෆෝන් එකෙන්
පිරිත් ඩවුන්ලෝඩ් කරලා දාන්න ගත්තා. පිරිත් දැම්මම දරුවා හොඳට නිදා ගන්නවා. ඒත් හැමදාම රෑ දෙකට විතර නැගිටලා කෑ ගගහ අඬනවා. ඇඳේ නැගිටලා බිත්තියේ එකම තැනක් පෙන්න පෙන්න කෑ ගහනවා. මේක දිගටම වුණා. ඒ වගේම හැමදාම උඩතට්ටුවෙන් එක එක සද්ද ඇහෙනවා. හරියට අර ස්ලැබ් එකක් උඩ බරට අඩිය තියලා කවුරු හරි ඇවිදිනවා වගේ. මං රෑ 12ටත් ටෝච් එකත් අරන් උඩට ගිහින් බලනවා. කිසිම දෙයක් නැහැ. උඩතට්ටුවේ ලයිට් මොකුත් තිබුණේ නැහැ. ඔහොම දවසක් මං ගිහින් බලලා අර මම මුලින් කියපු දොරත් වහගෙන පහළට ආවා. අපි හිතුවේ සතෙක් වෙන්න ඇති කියලා. ඒත් පහුවදා බලද්දී අර දොර ඇරලා දාලා. හැබැයි ඒක හුළඟට ඇරෙන දොරකුත් නෙවෙයි. මට හොඳටම මතකයි මම ඒක වහලා අගුල දැම්මා කියලා. ඒත් මං වයිෆ්ට ඒ ගැන කිව්වේ නෑ, බය වෙයි කියලා. මේ දේවල් ඇරෙන්න අපිට මේ වෙනකන් කිසි කරදරයක් වෙලා නෑ. හැබැයි සල්ලි වලින් නම් කිසිම ඉතිරියක් කරන්න බෑ. කීයක් තිබුණත් වියදම් වෙනවා. ඔහොම ඉන්නකොට මට ටිකක් සැකයක් ඇති වෙලා තිබුණා. දවසක් මං හවස 7ට විතර කඩේට යන්න ඕන වුණා. දුව සාලේ ඉඳන් TV බල බලා හිටියේ. වයිෆ් කාමරේ පුතා නිදි කරවනවා. මං දුවට කිව්වා, පුතේ මං කඩේට යනවා, දොර ඇතුලෙන් ලොක් එක දාන්න, තාත්තා ආවම කතා කරන්නම්, එතකන් දොර අරින්න එපා. අම්මට මල්ලි නිදි කරවන ගමන් සමහර විට නිින්ද යයි කියලා. දොර ඇතුලෙන් ලොක් කරනකන් ඉඳලා මං කඩේට ගියා. මම එන්න පැයක් විතර පරක්කු වුණා. මං ඇවිත් කතා කරාම වයිෆ් ඇවිත් දොර ඇරියා. ඒත් කට්ටියම බය වෙලා වගේ. මං ඇහුවා ඇයි කියලා. වයිෆ් මට පැත්තකට කතා කරලා කියනවා, දුව කාමරයට ඇවිත් කිව්වා කියලා, අම්මේ කවුද ආන්ටි කෙනෙක් ඇවිත් සාලේ ඉන්නවා, දැන් බලද්දි එයා නෑ ගිහිල්ලා කියලා. ඒක කිව්වම වයිෆ්ට මීට ඉස්සෙල්ලා එයා දැකපු කෙනා මතක් වෙලා. අනික දොර ලොක් කරලා තියෙද්දි කොහොමද කවුරුවත් ගෙට එන්නේ? ඒත් මං දුවගෙන් ඇහුවා, පුතේ මොන වගේ ආන්ටි කෙනෙක් ආවේ කියලා. දරුවා කියනවා, තාත්තේ කොණ්ඩේ කර්ලි ආන්ටි කෙනෙක් කොණ්ඩේ දෙපැත්තට කඩා දාගෙන හිටියේ, මාත් එක්ක හිනහත් වුණා කියලා. දරුවා හොල්මන් කියලා දෙයක් දන්නේ නෑ. එයා අඩුම තරමේ හොල්මන් චිත්‍රපටියක්වත් බලලා නෑ. මං දුවට කිව්වා, ආ පුතේ, ඒ අර ඉස්සරහා ගෙදර ආන්ටි දවලුත් ඇවිත් ගියා, අපි කවුරුවත් නැති නිසා යන්න ඇති කියලා. ඒත් දරුවට ගාණක් නෑ, දොර වහලා තියෙද්දි කාටවත් එන්න බෑ කියලා. දුව එදා දැකපු දේ නිසා අපේ හිතෙත් දැන් සැකේ වැඩි වුණා. ඒත් මට නම් කිසිම බයක් තිබුණේ නෑ. මම අර කියපු දේ නිසා මගේ දුව හිතන් හිටියේ එදා ආවේ ඉස්සරහා ගෙදර ආන්ටි කියලා. මොකද අපි අලුත් නිසා අහල පහල කවුරුවත් ආශ්‍රය කරලා තිබුණේ නෑ. ඒත් දුව කියපු හැඩරුවයි වයිෆ් දැකපු කෙනාගේ හැඩරුවයි එක වගේ කියලා වයිෆ් කියපු නිසා අපේ හිතේ සැකේ තවත් වැඩි වුණා. තව දෙයක් කියන්න බැරි වුණා. මේ වෙද්දී කොරෝනා කේස් එකත් ඇවිත් අපි ලොක්ඩවුන් වෙලා
ගෙදරට කොටු වෙන්න වුණා. ඒ වගේම නිතරම මීඩියාවල කිව්වනේ රතන සූත්‍රයේ ගෙවල්වල දාන්න කියලා. ඉතින් අපිත් හැමදාම දැම්මා. මේ දවස්වල කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. ඔහොම ටික දවසක් ගියා. මේ වසංගතේ නිසා හැමදාම මං නිදිනකොට රෑ 1-2 පහු වෙනවා. මං ටීවී එකේ යන ඔක්කොම වැඩසටහන් බලනවා. කරන්න දෙයක්වත් නැති නිසා වයිෆ් පොඩි දෙන්න එක නිදියන්න යනවා. මං සාලෙට වෙලා ටීවී බල බලා ඉන්නවා. දවසක් රෑ 12 මාරට විතර ඇති. මම ටීවී එක දාගෙන සෝෆා එකේ හාන්සි වෙලා හිටියේ. මට ටිකකින් ඇස් පිය වුණා. සාලේ ලයිට් එකක් දාලා තිබුණේ. මට අමුත්තක් දැනිලා මං එකපාරටම ඇස් ඇරලා බැලුවා. මං හාන්සි වෙලා ඉන්න විදියටම මගේ කකුල් දෙක අතරින් මට පේනවා සෝෆා එක ළඟ බිම නිකන් කොණ්ඩයක් වගේ. මං එකපාර ටිකක් ඔලුව උස්සලා බැලුවා. මං දැකපු දේ මතක් වෙනකොට තාමත් ඇඟේ මයිල් කෙලින් වෙනවා. මට පිටුපාලා මගේ කකුල් දෙක පැත්තෙන් සෝෆා එක ළඟ බිම ගෑනු කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. වැලිමිටි දෙක දණහිස් දෙක උඩින් තියාගෙන බෙල්ල ඉස්සරහට නවාගෙන වගේ. මං හොඳ වචන දෙකකුත් කියාගෙන පුටුවෙන් පැන්නා. බිමට පැනලා බලද්දී කවුරුවත් නැහැ. ඒත් මං මූණ දැක්කේ නැහැ. ඒ වුණාට කොණ්ඩේ හැම අර දරුවා කියපු කෙනාගේ වගේ. වයසක කෙනෙක් නෙවෙයි. කළු කොණ්ඩයක් තමයි තිබුණේ. ඒක තමයි දුව ආන්ටි කියන්න ඇත්තේ. ඉතින් ඒ වෙලාවේ ටිකක් බය හිතුණත් ඒක එහෙමම නැති වුණා. මම ටිකක් එහෙමම ඉඳලා කාමරයට ගිහින් නිදාගත්තා. ඒත් මම මේ ගැන වයිෆ්ට කිව්වේ නෑ. මොකද මං කිව්වනම් එයාලා දැක්ක දේවලුත් ඇත්ත වෙලා බය වෙන නිසා. ඔහොම ටික දවසක් ගියා. සද්ද වලින් අඩුවක් තිබුණෙත් නෑ. දැන් මං හොඳටම දන්නවා මේ ගෙදර අමනුස්සෙක් ඉන්නවා කියලා. මට දැන් එකපාරම අයින් වෙන්න විදියක් නෑ. මොකද මේ ගේ හොයාගත්තෙත් ගොඩාක් අමාරුවෙන්. අනික හිතට සෙට් වෙන තැනක් වෙන්නත් එපැයි. මට කියන්න බැරි වුණා. මේ ගේ අලුත් වුණාට පිටිපස්සෙන් බිත්තිවල වේයෝ නගිනවා. කුස්සියේ වහලෙත් වේයෝ ගහලා තිබුණා. මං ගෙවල් අයිති ගෑනු කෙනාට කිව්වා බෙහෙත් ගහලා දෙන්න කියලා. ඒ පාර බෙහෙත් ගහන්න කෙනෙක් කියලා තිබුණා. ඒ මිනිස්සයා බලලා කිව්වා ළිඳ ගෙට ළඟ වැඩි නිසා බෙහෙත් ගැහුවොත් මාස ගානක් ළිඳ වහන්න වෙනවා කියලා. ගෙවල් අයිති කෙනා කියනවා අපිට පිටින් වතුර බවුසර් ගෙනත් ගහගන්න කියලා. මං කිව්වා ඒක කරන්න බෑ කියලා. මං ආපහු ගෙයක් හොයන්න පටන් ගත්තා. සතියක් වගේ යනකොට මට හොඳ ගෙයක් හම්බ වුණා. මම ළිඳ පිටින් දාලා ගෙදරින් යනවා කියලා අයිති කෙනාට කිව්වා. එයත් අකමැති වුණේ නම් නෑ. මං අර කිසිම දෙයක් එයාට කිව්වේ නෑ. මං හිතුවා මේ දේවල් එයා දැනගෙන අපිට බොරු කියලා ගේ දුන්නා කියලා. හොඳම හරිය තමයි මං වයිෆ්ට මම දැකපු දේවල් කියලා තිබුණේ නැති නිසා වයිෆ් කියනවා රෙන්ට් එකට ගියාට කමක් නෑ, සතියකින් හොඳ නැකතක් තියෙනවා, එදාට යමු කියලා. මං ඒ පාර තමයි කිව්වේ සතියක් ඉන්න බෑ, අර ගෑණි මේක ඇතුලේ ඉන්නවා මමත් දැක්කා කියලා.
එපාර වයිෆ් ගොඩක් බය වුණා. එදාම අපි බඩුවස් කරා යන්න. බඩුවස් කරන්න උදව්වට වයිෆ්ගේ මල්ලි ඇවිත් තිබුණා. අපි බඩුවස් කරන ගමන් සාලේ වාඩි වෙලා දවල්ට කෑම කකා හිටියේ. මං මල්ලිට මේ විස්තර කියලා තිබුණේ. එකපාරම අපි දෙන්නගේ ඉස්සරහා තිබුණ දුවගේ ලී අශ්වයා දෙපැත්තට පැද්දුණා. ගෙට හුලම් පාරක්වත් ආවේ නෑ. මල්ලිට මම කියපුවා එතකොට තමයි විශ්වාස වුණේ. එදාම අපි අනිත් ගෙදරට ආවා. ඇවිත් ගෙදර යතුර දෙන්න යන දවසේ වයිෆ් කිව්වා ගෙදර ඇති ගෑනු කෙනාගෙන් මේ විස්තරේ අහන්න කියලා. මං අහන්නේ නැතුව ඉන්න හදලා ආයෙම ඇහුවා. අපි එන්න කලින් මේ ගෙදර හිටපු අය ගියාම මේකේ කොච්චරකල් වහලා තිබුණද කියලා. එයා කිව්වා මාස 3ක් විතර කියලා. මං ඇහුවා එයාලා මොකුත් ප්‍රශ්නයක් වෙලාද මෙහෙන් ගියේ කියලා. ඒ පාර මේ ගෑනු කෙනා මට කියනවා නෑ, හැබැයි මේ ළඟදී එයාලා හම්බ වුණාම කිව්වා අපි ඒ ගෙදරින් ගියේ නැත්තටම නැති වෙලා කියලා. ඊට පස්සේ මම වෙච්ච හැම දෙයක්ම ඒ ගෑනු කෙනාට කිව්වා. මෙන්න මේ මිනිස්සයා අඬන්න ගත්තා. අඬ අඬා මට කියනවා මම මේ ගෙදරට මිලියන 10ක් විතර වියදම් කරලා තියෙනවා. ඒත් මට මේක කම්ප්ලීට් කරගන්න තාම බැරි වුණා කියලා. මෙයා මට තව කතාවක් කිව්වා. මේ ඉඩම වෙන්දේසි කරපු ඉඩමක්. මේක කට්ටි කරලා විකුණපු දවසේම විකුණපු කෙනා පැරලයිස්ඩ් වුණා කියලා. ඕක තමයි මගේ කතාව. අපි බේරුනේ නූලෙන්. මෙච්චරයි මට කියන්න තියෙන්නේ. කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව එකපාර අතාරින්න එපා.